මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපං කෝ බන්තේ අනිච්ඡං තත්‍ර මේ ඡන්தோ පහතබ්බෝති සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පිංගත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට පහළ වෙලා ධර්මය අවබෝධ කරගෙන ස්වයම්භූ ඥානින් ලෝකයට ධර්මය දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අවකාශ සලසා ගනිමින් ධර්ම ශ්‍රවණය කිරීමත් ධර්ම දේශනා කිරීමට ලැබීමත් ඔබ අපලත් විශාල භාග්‍යයක් බව දත යුතුයි. අද දවසේ ඔබ සූදානම් වන්නේ ඊට අනුරූපීව තථාගත ශ්‍රී සද්ධර්මයෙන් බිදක් හිටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. ඒ ශ්‍රවණය කිරීමෙන් අනතුරු ඇතිකර ගන්නා වූ ධර්මාවබෝධය ජීවිතාවබෝධය තුළින් ජීවිතය දැකලා බුදු කෙනෙක්ගේ පණිවිඩය හරියාකාරව තේරුම් ගන්නට මේ දේශනාව ඔබට උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් කාලයේ ධර්ම දේශනාව සඳහා යොදා ගන්නවා. පිගත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්විසි ලෝවිසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. සුරේෂණී හේරත් මහත්මිය විසින් මීට වසර 4කට පෙර හදිසි අසනීපයකින් මිය ගිය එල්ලේ තරින්දි සංජුලා දුවට පින් අනුමෝදන් විහැකිය ආත්මික සිටී නම් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දැනට අසනීපෙන් සිටින තාත්තාටත් අම්මාටත් නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ කෙළවර චතුරාර්ය සත්‍ය ධර්මාබෝධේවා. සතර වර්ගියම මිය පරලෝකයේ පින් ගන්නට හැකි තැනක යම් කිසි කෙනෙක් ඉන්නවා නම් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ සියලු දෙනාට පින් අනුමෝදන් වීමටත් සුජාත පුත්‍ර සේනාසනේ වැඩවාසය කරන සියලුම සමින්හන්සලාට දසසිල් මාතාවන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නම්. පිඟත්නි බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට දේශනා කරපු ධර්මය අපිට විවිධ පරියායන් ඔස්සේ දිග අරගන්නට පුළුවන්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන එක තැනකදී එක සූත්‍රයක් අනිච්ච සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍රය හරීම වටිනවා සාමාන්‍ය ජීවිතයකට. මම ඇත්තටම අපිට තේරුම් ගන්න පුළුවන් ලෝක අනිත්‍යතාවෙන් යුක්ත ධර්මතා දිහා බලලා ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන එක හරි වැදගත්. ඒ කියන්නේ දැන් අපි මලක් පූජ කරලා පුප්පම් මිලා යාති යතයි ධම්මේ කියලා කල්පනා කරනවා වගේ අපිට පුළුවන් නම් මේ ජීවිතය පිළිබඳව හරියට කල්පනා කරගන්න අපිට පේන දැනෙන ඕලාරික දේවල් වල අනිත්‍යභාවය තුළ ඉඳලා අපිට මේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන්. එම අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේම ඒ ජීවිතය පිළිබඳව හරියාකාරයෙන් දකින කෙනෙක්ට, ඒ ජීවිතය පිළිබඳව හරියාකාරව කල්පනා කරන කෙනෙක්ට. ජීවිතේ මේ ඇත්ත තේරුම් ගන්න යන කෙනෙක්ට හොඳ සූත්‍රයක් තමයි අනිත්‍ය සූත්‍රය කියලා ධර්මදේශනාවට මාතෘකා කළේ දේශනා වශයෙන්. මේ සූත්‍රයේදී බුදුරණහන්සේ ගාවට එක භික්ෂුවක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි මට යම් ධර්මපරියායක් දේශනා කරන සේක්වා. ඒ ධර්මපරියාය අහලා මම කෙලෙස් තවන වීරියෙන් යුක්තව අප්‍රමාදීව ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව ධර්මාබෝධය සඳහා වෙහෙසෙනවා කියලා. දැන් බලන්න මේ කතාව කොච්චර ඇත්තද කියලා.
බුදුරජාන් වහන්සේගේ බණහන ශ්‍රාවකයෝ බණ හෙව්වට පස්සේ ආත්ම පරිත්‍යාගින් ධර්මාබෝධය සඳහා හික්මෙන්න ඕනේ. එහෙම නැතුව කාලය කකා එහෙට මෙහෙට වෙනි වෙනි පාවි පාවි ඉඳලා වැඩක් නැහැ. එහෙම වුණාම වෙන්නේ ණයකාර්ය වෙන එක. සසරේ බල්ලු බලල්ලු වෙලා දුක් විඳින්න වෙනවා. ආපහු ඒ ණය ටික ගෙවාගන්න. ඒකනේ සසරේ කර්මවල හැටි. ඒ නිසා ධර්මාබෝධය ලබන්න කැමති අය බණපදයක් ඇහුවට පස්සේ ආත්ම පරිත්‍යාගින් පිළිවෙත් පිරීමයි කරන්න ඕනේ. ඔන්න මේ භික්ෂුන් වහන්සේ එහෙම පිළිවෙත් පුරන්නම් කියලා කල්පනා කරලා බුදුරණවහන්සේ අනු බුදුරණවහන්සේ කියන එක ධර්මපරියාය. එහෙනම් මම මෙන්න මේක මතක තියාගන්න. මේ ලෝකේ යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය ධර්මතාවය පිළිබඳ ඔබගේ ආසාව දුරු කරන්න. ඔච්චරයි. බුදුරජාණන් වහන්සේ ඔච්චරයි කිව්වේ. මේ මේක පරියාය නිවන් දැක්ක හරිද? මේ ලෝකේ යමක් අනිත්‍ය නම් අන්නේ අනිත්‍ය වූ ධර්මතාව පිළිබඳව ධර්මතා පිළිබඳව අනිත්‍ය වූ සංස්කාර පිළිබඳව ඔබ ඔබේ ආසාව දුරු කරලා දාන්න. මෙහෙම කියදි මේ සයින්හාසේ ටක් ගාලා මැද්දට පැනලා කියනවා අනේ ස්වාමීනි මන් දන්නවා මන් දන්නවා ඕක මන් දන්නවා. ආ මොකද්ද ඔබ දන්නේ කියන්න බලන්න. මොකද්ද ඔබ දන්නේ කියන්න බලන්න. ස්වාමීනි රූපය අනිත්‍ය රූපං කෝබන්තේ අනිච්චං මා ඒ සඳහා ඇති කරගෙන තියෙන චන්ද රාගය දුරු කළ යුතුයි. ස්වාමිනි වේදනාව අනිච්චයි. වේදනාව පිළිබඳව මා තුළ ඇති කරගෙන තියෙන තණ්හාව දුරු කරගත යුතුයි. ස්වාමිනි සංඥාවන් ලෝකේ අනිත්‍යයි. මා විසින් සංඥාව පිළිබඳව ඇති කරගෙන ඇති ආසාව තණ්හාව දුරු කළ යුතුයි. ඒක දුරු කරන්න ඕනේ. චන්ද පහතබ්බෝ කියලා කියන සංස්කාර ආදර ලිංග තුකම් මේ හැමදේම පිඟුතුයි අනිත්‍යයි. ඒ නිසා මේ පිළිබඳව තියෙන ආශාව ආදරය පිළිබඳව තියෙන ආදරය අතරින්න කියලා කියන්නේ. ලේසි නැ තණ්හාව පිළිබඳව තියෙන තණ්හාව අතරින්න කියලා කියනවා. ලේසි නැ ආශාව පිළිබඳව තියෙන ආශාව අතරින්න කියන්නේ. සංස්කාරයෝ සංස්කාර ධර්ම අනිත්‍යයි. ඒ පිළිබඳව ඇති ආශාව දුරු කළා දාන්න ඕනේ අතාරින්න ඕනේ. විඥානි අනිත්‍යයි. ඒ පිළිබඳව තියෙන ආශාව දුරු කළා තැරලා දාන්න ඕනේ. මෙහෙම කියනකොට බුදුරණහසේ කියන සාදු සාදු බොහොම හොඳයි. ඔබ නියමාකාරයෙන් ඇතිතතු දන්නවා මේක. දැන් ඔබ ගිහලා කල්පනා කරන්නයි කියලා කිව්වා. මේ භික්ෂුන් වහන්සේ ටික කාලයක් ගිහිල්ලා භාවනා කරා. භාවනා කරනකොට මේ ධර්මතාවය පිළිබඳව කල්පනා කරනකොට රහත් භාවයට පත් වෙනවා. එහෙනම් මේ පොඩි කාරණාවක් තියෙන පිඟින් අපිට මේක තේරුම් ගන්න ඇත්තටම අපේ ජීවිත හරියට අපි පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකක් වගේ. ඒක අපි එක එක්කෙනා එක එක්කෙනාට සුදුසු විදියට තීම්ස් මාරු කරගන්නවා. අයිකන්ස් මාරු කරගන්නවා. නේ එහෙම කරනවානේ අපි. තීම් එකක් වගේ මාරු කරගන්න තියෙන ජීවිත වලට ආසා උපදවාගෙන වාසය කිරීම ලොකු අපරාධයක්. මේක ටිකින් ටික මේ වගේ අප්ඩේට් වෙනවා. පරණ ෆෝන් ස්ලෝ වෙනවා, ඇහෙන්නේ නැති වෙනවා. නේ බලන්න මේ පරණ ජීවිත කට් වෙනවා. පරණ ජීවිත වැඩ කරන්නේ නැති වෙනවා. හොඳට හිටිය මිනිස්සුන්ට පිස්සු හැදෙනවා එක පාට්. ඒ මොකද? පරණේම වැඩක් නැහැ. එතකොට අප්ඩේට් එකේ නොයන, ඒ කියන්නේ ලෝක තත්ත්වය හඳුනාගෙන දුවන්න බැරියවත් ඒ වගේ දුර්වල වයින් වෙලා යනවා. එනිසා ලෝකේ මිනිස්සෙක් විදිහට ජීවත් වෙද්දී අපි තේරුම් ගන්න ඕනේ අපි හරියට මොබයිල් ෆෝන් එකක් වගේ. අපි මේකට බැක් කවර්ස් දාලා, එතකොට ෆුල් කේසින් දාලා පරිස්සම් කරගෙන තියාගෙන වීදුරු බිඳේ කියලා ටෙම්පර්ඩ් ගාලා තියන් ඉන්නවා. එහෙම තමයි අපේ ජීවිතත්. අපි පරිස්සම් කරන් තියන් හිටියට, කොයිතරම් පරිස්සම් කරන් තියන් හිටියත් මේක වර්ෂන් එක පරණවීම කියන එක අපිට නවත්තන්න බෑ. ලෝකෙට අලුත් වර්ෂන්ස් එන්න 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 පරණේ වාපින්වත් නී දුර්වල වෙලා යනවා. එකයි ඇත්ත. ඒකනේ ඉස්සර දෙයකැත්තෙන් කුඹුරු වල ගොයම් කැපුවේ. දැන් කොහොමද කරන්නේ? දැන් මැෂින් දාලා කපනවනේ. කියන්නේ පරණ වර්ෂන් පරණ වෙලා යන්නේ එක නවත්තන්න අපි කාටවත් බෑ. අපි කොච්චර ඒකට ආදරේ වුණත් අපි හැමතිස්සෙම එකක් අපි අප්ග්‍රේඩබල්, ඒ කියන්නේ අපි අප්ඩේට් වෙවි ඉන්න පුළුවන් නම් ඒකත් වටිනවා. ලෝකේ ජීවත් වෙද්දී ලෝකෙ සාර්ථකව ජීවත් වෙන්න මම කියලා දෙන්නේ. ඒ කියන්නේ යන පැත්තට හිත හදාගෙන. දැන් තාක්ෂණී දියුණුවයි. දැන් අම්මලා තාත්තලා තාක්ෂණී දන්නේ නැහැ කියන එක නිදහසට කාරණාවක් නෙමෙයි.
අම්මෙක් තාත්තෙක් තමන්ගේ තමන්ගේ දුවගේ පුතාගේ පෝන් එක දුවගේ පුතාගේ මැෂින් එක කම්පියුටර් එක PC එක භාවිතා වෙන විදිය පිළිබඳව දැනගෙන හිඳිය යුතුයි. ඒක දන්නේ කියන එක නිදහසට කාරණාවක් නෙමෙයි. හරි. ඒ වගේ අපි හරියටම ෆෝන් එකක් වගේ තමයි. හැබැයි මේ ෆෝන් එකට පුදු ලක්ෂණ අපි ගාවත් අපේ ජීවිතවල තියෙනවා අපි වතුනේ. අපේ මේ වගේ සල්ලි ඉවර වෙන්න හිතන්නේවත් නැති වෙලාවක හදිසියට කෝල් එකක් ගන්න සල්ලි නැහැ. ඒ වගේ හදිසියක් වෙච්ච වෙලාවට කෑ ගහ ගන්න වචන පිට වෙන්නේ සමහරක් වෙලාවට මේ කටින්. අපි ඕටත් කියන යුද්ධෙට නැති කඩුව කොස්කොටන්නද කියලානේ. අවශ්‍ය තැනට අපිට අවශ්‍ය විදියට ප්‍රයෝජන ගන්න මේ ජීවිතයේ බෑ අනාත්ම ස්වභාවයෙන් යුක්ත නිසා. ස්ථීරව පරිහරණය කරන්න බෑ අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත නිසා. මේ රූපය කියන එක ගන්න. රූපය කියන එක අනිත්‍යයිනේ පින්වතුනි. මගේ අභ්‍යන්තරික වශයෙන් පවතින මමත් මම කියන කෙනාව පනවල තියෙන මේ රූපයත් අනිත්‍යභාවයට පත් වෙනවා. මේක ධර්මතාවයක් අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍යභාවයට පත් වෙනවා. බලන්න මම තත්පරෙන් තත්පරේ වයසට යන්නේ නැද්ද? මන් තප්පරෙන් තප්පරේ දිරන්නේ නැද්ද? මන් තප්පරෙන් තප්පරේ ලෙඩ වෙන්නේ නැද්ද? මම තත්පරෙන් තත්පරය වියකෙන්නේ නැද්ද? පිංගුතුනි මා එක තප්පරෙන් තප්පරයට වියකි වියකි දිය වෙවි දිර දිරා යන කෙරේ. මා දැන් තරුණ අවදිය පසු කරමින් සිටිනවා වගේම මා කෙමින් කෙමින් ලඟ වෙන්නේ මැදිවියටයි. මැදිවිය අපිට එනවා. මැදිවිය කෙළවර මා කෙමින් කෙමින් ලඟ වෙනවා වයසක ගානටනේ. අපි දන්නේ වයස පසුවියට ඉළඹෙනවා අන්තිම කෙළවරට. මිනිස්සු මේවා සලකන්නේ අවරගණේ. අවරගණේ කියලා කියන්නේ දැන් ওই පඩුෂ වචන වලටනේ අවරගණේ කියන්නේ. අවරගණේ කියන්නේ නිකන් හොඳ නැති ඒවා විදිහට. හැබැයි ඒක ලෝක ධර්මතාවය කියලා අපි තේරුම් ගත්තොත් මම මේ මගේ කය පිළිබඳව ඕනෝට වඩා මානින් මත් වෙන්නේ නේ, උදම් බණන්නේ නේ මේකට. මේකත් එක්ක ඇතුළාන්ත බැඳීමක් තියාගෙන ඇතුළාන්ත බලාපොරොත්තුවක් තියාගෙන ජීවත් වෙන්නේ නැහැ. ඒ ජීවත් නොවෙන්නට හේතු ගණනාවක් ලෝකේ තියෙනවා. ඒකින් ප්‍රධාන හේතුව තමයි ඇත්තටම මට මේ කය පවත්ව ගන්න බැරිකම. අපිට මේ කය පවත්ව ගන්න බැහැ. ඔබටත් ඔබේ කය පවත්ව ගන්න බෑ පින්වතුනි. මතක තියාගන්න. ඔබ වයසට යනවා කියන එක නවත්ත ගන්න ඔබට පුළුවන්කමක් නැහැ පින්වතුනි. ඔබ දිරනවා කියන එක නවත්ත ගන්න ඔබට පුළුවන්කමක් නැහැ පින්වතුනි. ඒස ඔබ ලෙඩ වෙනවා කියන එක නවත්තන්න ඔබට පුළුවන් කමක් නැහැ. ඔබේ රූපය ඔබේ ආදරෙන් බදාගෙන ඉන්න ඒ රූපය අනිත්‍ය ස්වභාවය පවතින එක. අද තියෙන තරුණකම්, අද තියෙන කොණ්ඩේ දිගකම්, අද තියෙන කෙට්ටුකම් මහත්කමින් ඉවරයි. කොණ්ඩේ දිගකම් කොණ්ඩේ යෑමෙන් ඉවරයි. පිටුතුනි මේ ඒවා අර ෆිගර් අවුට්ස් අරවා මේවා හිවයි කිය කිය ලෝකෙට රැවටෙන්න එපා. මේ ලෝකේ හරිම දුක්ගොඩ. මම දන්නේ එච්චරයි. මේ ලෝකයේ කිසි දෙයක් ස්ථීර සාර වශයෙන් නිත්‍ය වශයෙන් ගන්න බෑ. මේ ලෝකයේ එකක් මේ ලෝකයේ පිළිකුල් සහගතයි, එකක් මේ ලෝකයේ අනිත්‍ය සහගතයි. මේවා නිතර වඩන්න, මේ නිතර කල්පනා කරලා තමන් තමන්ගේ කය පිළිබඳව මෙහෙම ආදරෙන් දකිනකොට මේක ලස්සනයි කියලා හිතන මානින්ම අනිප්පත්‍තර හිතන්න දෙයනේ. මේක වයසට යන ස්වභාවය යුක්ත එකක් කියලා. අපේ මේ ශාරීරික පිංගුතුනේ ලී ගොඩක් නෙමෙයි, මේක වයසට යන කයක්. ලීයක් නම් කළු තෙල් එක දාලා හරි රේල් පාරවල් වල තියෙන මේ 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 සිල්බරන් කොට වගේ පැත්තකට කරන්න පුළුවන්. නමුත් මේක කොයි බේත්තරුවේ දැම්මත් මැරෙනවා. කොයි බේත්තරුවේ දැම්මත් මැරෙනවා. ලෙඩ වෙනවා කියන එක නවත්තන්න බෑ. නියපොතු ගැලවෙනවා කියන එක නවත්තන්න බෑ. දත් ගැලවෙනවා කියන එක නවත්තන්න බෑ. ස්පේන් නැති වෙනවා කියන එක නවත්තන්න බෑ. ඒක තමයි රූපේ ස්වභාවය. ඉස්ස රූපේ අනිත්‍යභාවයම කල්පනා කර කර කල්පනා කර කර තමන් තමන්ගේ කයට ඇති ආසාව අතහරින්න. තමන් තමන්ගේ කයට ඇති ආශාව අතාරිනකොට තමන්ට දැනෙන්න පටන් ගන්න මේ බාහිරව මට එකතු වෙන රූප. අම්මා, තාත්තා, අක්කා, නංගි, අයියා, මල්ලි, මේ කවුරුත් අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත අය. ඒගොල්ලෝ වයසට යනවා කියන එක නවත්තන්න අපිට පුළුවන්කමක් නැහැ පින්වතුනි. වයසට ගිහිල්ලා ගිහිල්ලා අවසානයේ ජරා දුක විඳලා විඳලා ජරා දුකට සමගාමීව ව්‍යාධි දුක එනවා කියන එක අපිට නවත්තන්න පුළුවන්කමක් නැහැ පින්වතුනි. ඒ දේවල් කෙලවර කයට ඒ ප්‍රමාණය දරාගන්න බැරි වෙනකොට මරණයට පත් වෙනවා කියන එක පිඟුතුනි
දරාගන්නව කියන එක ලේසික අසු කාරණාවක් නෙමෙයි, ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන කාරණාවක්. අපිට පේන්නේ නැති ලෝකයේ ඇත්ත සැඟවිලා තියෙනවා ස්පිරිතාලවල, අපිට පේන්නේ නැති ලෝකයේ ඇත්ත සැඟවිලා තියෙනවා මෝචරිවල, අපිට වැඩි එළියට පේන්නේ නැති ලෝකයේ ඇත්ත සැඟවිලා තියෙනවා මිනි එම්බාම් කරන එම්බාම් ශාලාවල් වල, අපිට පේන්නේ නැති ලෝකයේ වැඩිපුර ඇත්ත හැංගිලා තියෙනවා කනතුවල ආදාහනාගාරවල, අපිට පේන්නේ නැති ලෝකයේ ඇත්තක් මේ මහ පොළොව යට වැළලීලා තියෙන ඔබෝය අඩිය තියලා තියෙන පොළොව උඩ මිනි කීයක් වලදාලා තියෙනවද කියලා හිතන්න. ඔබෝය අඩිය තියන් ඉන්න පොළොව ඇතුලේ මිනි කීයක් වලදාලා තියෙනවද කියලා හිතන්න. අනන්ත ප්‍රමාණ මිනි ඇති, අනන්ත ප්‍රමාණ. ඔබ ඉන්නේ සොහොනක් උඩ, ඔබ වගේ අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා මහ පොළොවට පිඟුතුණි යටකට බවට පත් වෙලා එකතු වෙලා පටවි ධාතුව පොළොව ධාතුව වඩලා විතරයි තියෙන පිඟුතුණි. ඔබත් තව ටික කාලෙකින් මේ පොළොවේ රඟ දක්වලා ওই මහ පොළොවේම ගිලිල මිනිහක් බවට පත් වෙලා ගිලිලා යනවා කියන එක ඒකාන්ත සත්‍යයක්. එහෙනම් මේ රූපය පිළිබඳ වාසාව උපදවාගෙන වාසය කිරීම අපි වෙන අයට සුදුසු නෑ පිඟුතුණි. මෙච්චර ලොකු පණිවිඩයක් ඇහිලා රූපය පිළිබඳව බලාපොරොත්තු පවත්වාගෙන වාසය කිරීම මෙච්චර ලොකු පණිවිඩයක් ඇහිලා අපි වගේ අයට සුදුසු නෑ පිඟුතුණි. යම් කිසි කෙනෙක් බලාපොරොත්තුවක් තියන් ඉන්නවද මේ බණපද ටික ඇහෙනකොට තමන්ට තේරෙන්න ඕනේ දෙයියනේ මම මේ බලාපොරොත්තු තියන් ඉන්නේ අනවශ්‍ය ස්ථානයක නේද, දෙයියනේ මම මේ බලාපොරොත්තු තියන් ඉන්නේ තිබිය යුතු තැනක නෙමෙයි නේද, අනවශ්‍ය තැනකට නේද මම මේ ගැට ගහිලා ඉන්නේ, අනවශ්‍ය අන්නේ කිව්ව අන්තෝ ජට බහි ජට තමන් ගැට ගහිලා ඉන්නේ ඇතුළටත් පිටටත් තණ්හා දැලෙන් ගැට ගහිලා ඉන්නේ අනවශ්‍ය තැනකට නේද කියලා පිඟුතුනි හොඳට කල්පනා කරන්න. අපි දිරල යන ගුල්ල ගහලා තියෙන දෙන් හදන පොතක් තියෙනවා ගුල්ල ගහලා අපි ගන්නේ අල්මාරියක් තියෙනවා දිරලා අපි ගන්නේ වහලක ලී තියෙනවා දිරලා අපි ගන්නේ උළු තියෙනවා දිරලා ෂීට් තියෙනවා කැඩිලා දිරලා අපි ගන්නේ නෑ පිට ඇයි දිරච්ච දේවල් ගන්නේ මෝඩ කැඩෙන දේවල් ගන්නේ මෝඩ නැති වෙලා යන දේවල් පිළිබඳව බලාපොරොත්තු ඇති කරගන්නේ මෝඩයෝ අපි මෝඩයෝ නෙමෙයි ඒකයි හැබැයි ඕගොල්ලෝ මෝඩයි මේ කය ඉස්සර මොකද මේ කයේ වයසට යෑම කියන එක එකපාර පේන්නේ දැන් පේන්නේ වර්තමාන රූපයේ තරුණ අවදීන්නේ අන්න ඒක ඒ ටික කල්පනාවෙන් දත යුතුයි එන්නේ ඒ ටික කල්පනාවෙන් ද ඒ ටික ඇහැට පේන දේවල් පිළිබඳව කල්පනා කරන්න යන හොඳ නැහැ අපි කොයි හරි බඩුවක් ගන්න යනවා අපි තුමු ලක්ෂ දෙකක් දීලා ෆෝන් එකක් ගන්නවා අපි අහනවනේ මේකේ වොරන්ටි තියෙනවද කොහොමද මේක මම ආපහු ක්ලේම් එකක් ආවොත් කරගන්නේ අරකයි මේකයි මෙහෙමයි කියලා අපි ඔය හැම එකකටම ක්ලේම්ස් දානවනේ ඇයි මේ බ්‍රෑන්ඩ් නිව් බඩුවක් ගද්දි අපි කල්පනා කරනවා බ්‍රෑන්ඩ් නිව් ගද්දි මේකට වොරන්ටි තියෙනවද මුකුත් ඕගොල්ලෝ කසාදයක් බඳින්නේ බ්‍රෑන්ඩ් නිව්ම නෙමෙයිනේ ඒකේ කාලයක් ජීවත් වෙලා යාට වක්ගඩු අමාරු තියෙන්න පුළුවන් හදවතේ හිල් තියෙන්න පුළුවන් පිළිකා තියෙන්න පුළුවන් එයා පොඩි කාලේ නම් කාපු කෑ දැන් හිතන්නකෝ අර මම දැකලා තියෙනවා ලී වැඩපළවල් වල වැඩ කරපු මිනිසුන්ට පස්සේ කාලෙදි 20 එක හැදිලා තියෙනවා ඒ වගේ ඇතෙමුන්ට ලෙඩ රෝග කියන එක හැදිලා තියෙන්නම පුළුවන් මතුවෙන්න කාලයක් යනකොට. එහෙනම් අපි කල්පනා කරන්නට ඕනේ මාමේ ඇසුරු නිසුරු කරන පරිසරය, මාමේ ඇසුරු නිසුරු කරන ජීවිතය නැති වෙලා යන්න පුළුවන් ජීවිතයක්. මේක හරි භයානක තත්ත්වයේ තියෙන භයානක ස්වභාවයේ තියෙන ජීවිත ගණනාවක්. පිඟුතුනි, ඔයි තමයි රූපේ හැටි. නේ රූපේ අනිත්‍යයි. ඒ රූපේ පිළිබඳව තියෙන ආශාව අතහැරලා දාන්න. ඒ රූපේ පිළිබඳව තියෙන බලාපොරොත්තු අතහැරලා දාන්න. ඒ රූපේ පිළිබඳව තියෙන යම්කිසි සංකල්පනාවක් තියෙනවා නම් ඒව අතහැරලා දාන්න. ඒ වාගේ පස්සෙන් පන්නගෙන ජීවත් වීම අර්ථයක් තියෙන දෙයක් නෙමෙයි. ඒ වාගේ පස්සෙන් පන්නගෙන ජීවත් වීම අර්ථයක් තියෙන දෙයක් නෙමෙයි. පිටුතුනි ඇයි මෙහෙම කියන්නේ අපිට මේ ජීවිත ස්ථීරවම අපි උපදිලා නවතින්න ආපු ගමනක් නෙමෙයි මේ තියෙන්නේ. අපි ස්ථීරම ආපු ගමනක් නෙමෙයි. ස්ථීරම ආපු නැති ගමනේ දිරදිරා යන ස්කන්ධමයි මේ හතර වටේ බලනකොට පින්වතුනි මේ හතර වටේ ඇති සියලු ස්කන්ධ දිරන. එසේ ඒ වගේන් తాවකාලිකව තෘප්තියක් තිබ්බට ඇති කරගන්න අතුලාන්ත බැඳීම නිසා දුක් විඳින්න පුළුවන්. බැඳීම නිසා දුක් විඳින්න පුළුවන්. ඒ බැඳීම නිසා දුක් විඳින්න පුළුවන් බැවින් හොඳම දේ තමයි අපේ පින්තුල්ලා
ඒ බැඳීම කියන කෑල්ල ඇති කරගන්න නැතුව ඉන්න උත්සාහ කරන එක. බැඳීම කියන කෑල්ල ඇති කරගන්න උත්සාහ නොකරගෙන ජීවත් වෙනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. නේ බැඳීමක් නැතුව ජීවත් වෙන්න බෑනේ. අන්න ඒ නිසා තමයි බැඳීම් කියන එක අර්ථයක් නැහැ කියලා දැනගත්ත බොහෝ අය බැඳීම් වලට තිත තියන්නේ. බලන්න මේ රූපය පිළිබඳව කල්පනා කරන දෙන කල්පනා කරෙල්ල අපිට. සබ්බ සංකාරේසු අට්ඨියති හරායති jigucchati. එහෙම කියවනේ. මේවා අට්ඨියති හරායති jigucchati කියලා කල්පනා කරන්න අට්ඨෝ පීලතෝ හොති. මේවා හරි කරදරයි අපිට. පිලිකුල් කළ යුතුයි. jigucchati කියන්නේ පිලිකුල් කරන්න. හරායති කියන්නේ අපි මේ වගේ ලැජ්ජ වෙන්න ඕනි. අපි මේවට බය වෙන්න ඕනි. හරිද? මේ ලැජ්ජා බයවල් සංස්කාර ධර්මයන් කියලා ඇති කරගෙන මිසක ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම ලේසි පහසු කාරණාවක් නෙමෙයි. ඔය යන සාමාන්‍යයෙන් රූප වලට මුලා වෙලා අම්මට මුලා වෙලා තාත්තට මුලා වෙලා දුවට මුලා වෙලා යන රූපය මම ඔයගලන්ට මෙහෙන ආදරෙන් කියන්නේ පිංගුතුනි. ඕගොල්ලන්ට අනිවාර්යෙන් මේ සසරේ දුක් විඳින්න වෙනවා. මතක තියාගන්න. ඒකයි මේ සසර දුකෙන් නිදහස් වෙන්න දහමක් ලැබුණට මට පේනවනේ ඔබලා ධර්මයේ හැසිරෙනවද නැද්ද කියලා. බහුතරයක් දෙනෙක්ට බහුතරයකට සසරේ දුක් විඳින්න වෙනවා. මොයි පහුගිය කාලේ අපි එක්තරා දැන් බණ කියාගෙන ඉනකොට තියෙක එක්කෙනා ලං වෙනවයි. එක වැඩසටහන් කීපයක් හැදුවා. මේ කල්ලිවාද කණ්ඩායම් බෙදිලා මම තමයි ළඟ ඉන්නේ කියලා අර තමන්ගේ දේශපාලනික න්‍යායන් වගේ දේවල් ඉටු කරගන්නට දඟලනවා මිසක ධර්මය අවබෝධ කරන්න යන්නේ. ඉතින් ධර්මයේ මත රැඳෙන්නා විතරයි ධර්මයේ තුල පෝෂණය වෙන්නේ. අනිත් ඔක්කොම අඥානයෝ තමන්ගේ නම දෙපාරක් කියවෙන්නේ නැති වුනහම හැරිලා යනවා. ඇත්ත කතාව ඒකයි. හැරිලා යනවා. ඒක තමයි ඇත්ත කතාව. එහෙනම් ධර්මය මත පිහිටන්න කියලා කිව්වේ ඒකයි. ධර්මය මත පිහිට. ධර්මය විතරයි ඔබට සර. ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං. එමුනි කිව්වේ ධම්මෝ මේ සරණං වරං. මේ උතුම් ධර්මය විතරයි මට සරණට පිහිටට පවතින්නේ කියන එක පිංගුතුනි හොඳට මතක තියාගන්න. එහෙම මතක තියාගෙන ජීවිතය අවබෝධ කරගන්න ඔබට පුළුවන්කම ලැබුණොත් ඔබට පුළුවන් මේ ජීවිතය තේරුම් ගන්න මනාව. පිංගුතුනි ඔය රූපය පිළිබඳව කතා ඔන්න අතහැරලා දාන්න. ඔබට තේරෙනවා සාරයක් ඇති රූපයක් ලෝකෙ නැහැ පිංතුනේ. සාරයක් ඇති රූපයක් ලෝකෙ නැහැ. ඇත්ත කතාව ඒක. නැත්තම් පිංතුනේ දැන් අපි ඉන්නවා දැන් මගේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා අපි ඔක්කොම වැටුනහම තරුණ අය හරි හයිය තියෙනවා අපිට අපිට කැම අපිට ඕනම් පුළුවන් එළියකට ගිහිල්ලා කුඹුරක් හරි කොටාගෙන ඉන්න බැයිද? පුළුවන් නේ මේ කැලෑවල් වලට ඉන්න ඕනේ. හැබැයි අපි මේකේ ඉන්න හේතුවක් තියෙනවා. උපරිම මේකේ ඉන්නවා පුළුවන් වාරි බැරි වාරි මොකක්ද හේතුව? එළියට ගිහිල්ලා පෝෂණය කරන්න ස්ථීර රූපයක් නැතිකම. කවදා හරි අපි හිතමු කවුරු හරි කෙනෙක් ගියාමයි කියලා. ඒත් උන්වහන්සේලා අනිවාර්යෙන් දැනගෙන ඉඳී තමන් පෝෂණය කරන රූපය කවදා හරි දවසක ඒ නිසා අනාගත ෆියුචර් ප්ලෑන් එකකට මේක දිරුවට පස්සේ මේක මරුණට පස්සේ මා කුමක්ද කරන්න කියන එක අනිවාර්යෙන් උන්වහන්සේලා හදාගන්න. ඇයි? අවබෝධි ප්‍රඥාව මතයි ශාසනය පදනම් වෙන්නේ. පඤ්ඤාවන්තස් අයං ධම්මෝ නොයං ධම්මෝ දුප්පඤ්ඤස් වෙන මුකුත් කල්පනා කරන්න එපා. ප්‍රඥා බරව සීල දූතාංග ඔක්කොම පැත්තකට දාන්න. අනක බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කළේ මහන්නි යමක් අනිත්‍යද මහන ඒ අනිත්‍ය පිළිබඳ උඹේ ආසාව දුරු කරා. එච්චරයි. ඔබට මේ කියන්නේ මහා ලොකු දේවල් දෙම යමක් අනිත්‍යද ඒ දේට ඇති ආසාව දුරු කරන්න. යමක් අනිත්‍යද ඒ දේට ඇති ආශාව දුරු කරන්න. ඒක තමයි ලෝක ධර්මතාවය. රූපයකින් අනිත්‍යයි. රූපයකින් අනිත්‍යයි. ඔයි වගේමයි වේදනාවත්. අපි ටිකක් ඒ පහත් කතා කරලා ආපහු පොදුවේ කතා කරමු මේ සම්බන්ධව. ඔක්කොලම් පිළිබඳව අපිට ප්‍රායෝගිකව කතා කරන්න පුළුවන් දේ. වේදනාවත් අනිත්‍යයි. වේදනාව කියලා කියන්නේ මොකක්ද? අපිට දැනෙන සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාව. දැන් මිනිස්සු සැප වේදනාවට ඇලෙනවා, දුක් වේදනාවට ගැටෙනවා. ඒක දුර්වලකම. හිතන්න අපිට අනපේක්ෂිත වෙලාවක යම් සැප වේදනාවක් කායිකව ලැබෙනවා.
එතකොට ඒකම බලාපොරොත්තු වෙවි වාසය කිරීමත් දුකට කාරේද? එහෙම ඉන්නකොට මොකද කල්පනා වෙලා? දැන් හිතන්නකො මාව කවුරු හරි අත ගන්නවා. මට ඒක සනීපයි කියලා. මං අනේ ඉතින් ආයිත් අත ගන්න නෑනේ කාලෙකින් ආයි අත ගන්න තියෙන්නේ කියලා ඒ මත්තේ වැටිලා හිටියොත් ඒ නිසාම මට ඒක දුක් වේදනාවක් බවට පත් වෙන්න පුළුවන් නේද? පිස්සු හැදෙන්නේ කියන මිනිස්සුන්ට. Taman කැමති මිගෙන දාලා ගියම මිනිස්සුන්ට චිත්ත වික්ෂේපයට පත් වෙන්නේ, උමුතුභාවයට පත් වෙන්නේ. අන්න අර කාරණාව නිසා. පිංගත්නි මේ කියන බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මේ වේදනාව කියන එක අපි ගත්තාම දැන් මේ කැමති නැති වේදනාවට මිනිස්සු ගැටෙනවා. ඒ ඔස්සේ සංඥා විතර්ක ගොඩනගෙන ඒකේ අතරමං වෙනවා. අපි දුමු අපිට තියෙනවා ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා. ඒක ටිකක් අමාරුයිනේ. ඒතර ඒකට මිනිස්සු ගැටෙනවනේ. හැබැයි මේකම වේදනාවක්වත් පින්වත්නි ලෝකෙ ස්ථීරනේ විඳින වෙලාවෙ තියෙනවා. ඊට පස්සේ නැහැනේ. ඇත්ත කතා. සාරක විඳින්නම බලාගත්තු මනසකින් ජීවත් වෙන්න පාවස්තාවක් ආවොත් ඒ කොහොමද කියන්නේ? අවස්ථාවක් ආවත් විඳිනවා කියලක ඒක ටිකක් අමාරුයි. හරිද? ඒ අවස්ථාව ඒ කියන්නේ මේ කපටි න්‍යායකට ගන්න පුළුවන්. ඒක හරියට මේ වගේ. දේ දුන්නක් පායනවා. අපි කවුරුත් දේ දුන්න බලන්න කැමතිනේ. කැමති. දේ දුන්නක් පායනවා එක පාටම ඔන්න අහස. අපි ගිහිල්ලා බලනවා අනේ සතුටුයි. හෙට උදේට බලනකොට දේ දුන්න නැහැ. අපි අයියෝ දේ දුන්න ගිහිල්ලානේ අයියෝ බලන්නකෝ වෙච්ච දෙයක් කියලා හඳනවාද? නැහැ. මොකද දේ දුන්න ලෝකේ පහළ වීම කියන එක හම්බයක්. අපිට හම්බයක්. ඒක හේතුසකස් වෙලාවට අපිට හම්බයක්. අපිට හම්බයක් නිසා අපි කොයි වෙලේකව දේ දුන්නක් දැන් මම හෙට උදේ මට බලන්න දේ දුන්නක් තියෙනවා නම් එහෙම හිතෙන්නේ. ඒක අහම්බයක් නිසා අපි අහම්බයට බලාපොරොත්තු තියන්නේ නැත. ඒ වගේ සැප වේදනාව කියන්නේත් පිඟුතුණිය අහම්බයක්. කොච්චර රස කෑම එකක් වුණත් උණ වේලාවකට කෑවොත් දැනෙන්නේ නැහැ. ඒ සැප වේදනාව අහම්බයක්. හේතු සකස් කරලවත් ගන්න පුළුවන් එකක්. සමහරක් දවසට එකම සැප වේදනාව නැවත විඳින්න ගියාට පස්සේ ඒක එපා වෙනවා. අහම්බය. මී අඹ ලොරියක් ගෙනල්ලා මී අඹ කන්න කැමති කෙනෙක්ට මී අඹ කන්න කැමති කියලා දැන් ඔන්න අඹ දැන් කනවා. එකක් දෙකක් කනකොට කරත කලඹ කන්න කැමති කියලා හිතා. එකක් දෙකක් කනවා. කනකොට ලොරියක් ගෙනල්ලා දෙනවා කාපිය මේ ඔක්කොම කියලා. දැන් මොකද? දැන් සැප වේදනාව අඹ දුක් වේදනාවක් වෙලා එනවා. අඹ දුක් නෙමේ අමු දුක් වේදනාවක් වෙලා එන්නේ. ඒ අඹ කිඩි 10-15කට වඩා කනකොට පිඟුතුනි අඹ එපා වෙනවනේ. අඹ කියද්දි එපා වෙනවා. ඒ වගේ සැප වේදනාව ගන්න කියලා හිතාගෙන අපි දැඟලුවට වැඩක් නෑ. ඒවා හම්බයකින් වගේ අපිට එන දේවල්. අපි නොහිතන වෙලාවක සමහරක් වෙලාවට හරකෙක් ලෙව කන එකත් සැප වේදනාව. සමහරක් වෙලාවට බල්ලෙක් ලෙව කන එකත් සැප වේදනාව. සමහරක් වෙලාවට පිඹුරෙක් පොළඟක් අතට ඇල්ලුවාම සැප වේදනාවක් දෙන සමහරු ලෝකයේ දුකයි කියලා අපි දරමු හමුදා පාඨමාලාවක් දුකයි කියලා ලෝකයා හිතන්නේ. හැබැයි ඒකත් සැප අනේ අම්මා මෙහෙම මේකක් නම් ගත්තේ නේ කාලෙකින් කියලා අර කියන්නේ මිනිස්සු. ඒකත් සැප වේදනාවක් කරගන්න මිනිස්සු ලෝකේ ඉන්නවා. එහෙනම් සැප වේදනාව හම්බයක් හරියට දේ දුන්න පෑවා වගේ. දේ දුන්න පායපු වෙලාවට බලනවා වගේ සැප වේදනාවක් ආවොත් අන්න ඒකයි බුදුරණවහන්සේ කියන්නේ මේ ආර්ය ශ්‍රාවකයා නොපැමිණි දේ පතන්නේ නේ. ගිය දේ ගැන පසුතැවෙන්නේ බලන්න කොයි න්‍යාය නොපැමිණි දේ පතන්නේ නැහැ ගිය දේ පිළිබඳව පසුතැවෙන්නේ නැහැ මොකද්ද මේ කියලා තියෙන්නේ පිඟුතුනි මේ කියලා තියෙන්නේ නොපැමිණි දේ පතන්නේ නැහැ කියන්නේ නොපැමිණි සැප වේදනාව පතන්නේ නැහැ යම් කිසි වෙලාවක යම් සැප වේදනාවක් දැනිලා නිරුද්ධ වෙලා ගියා නම් ඒ දේ ගැන ශෝක කරන්නේත් නැහැ දේ දුන්න බැහැලා ගියා කියලා ශෝක කරන්නේ දේ දුන්න ආවි නැහැ කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්නෙත් නෑ සැප වේදනාව ගැන බලාපොරොත්තු තියන්නෙත් නෑ ගියා කියලා ශෝක කරන්නෙත් නෑ මේ තමයි ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය දුක් වේදනාවත් ඔය ගාන්ටම දාගන්න දුක් වේදනාව ඔය ගාන්ටම දාගත්තට පස්සේ කිසිදු දුක් වේදනාවකදී අපිට කායික වේදනාවක් දැනෙන්නේ නැත කිසිදු දුක් වේදනාවකදී අපිට මානසික වේදනාවක් දැනෙන්නේ නැත කිසිදු දුක් වේදනාවකදී අපිට ඒ එහෙම කියන්නේ මේ බලන්න දැනෙන හැම වේදනාවක්ම මේ සැප වේදනාව අනිත්‍යයි නම් දුක් වේදනාව අනිත්‍ය නැද්ද අනිත්‍යයිනේ
සැපවේදනාවේ තරමින්ම දුක්වේදනාවත් අනිත්‍යයි. එනම් සැපවේදනාව ගැන බලාපොරොත්තු තියන්නේ වගේම දුක්වේදනාවක් එනකොට ඒ උඩ නැගලා නටන්න ඕනේ නැ කියන එකයි මම මේ කියන්නේ. ඒ උඩ නැගලා නැටිය යුතු නැත. ඒ උඩ නැගලා නැටිය යුතු නැත. මොකද සැපවේදනාව මෙන්ම දුක්වේදනාවත් ලෝකේ අනිත්‍ය ස්වභාවයේ පවතින එකක් නිසා. මේ ආකාරයෙන් වේදනාව පිළිබඳව කල්පනා කරන කෙනෙක් වේදනාවේ නොගැටි වේදනාවේ නොඇලි වේදනාවේ මුලා නොවි ඉත හැකි. පැහැදිලිද මම මේ කියන එක? වේදනාවේ නොමුලා වාසය කරනවා කියන එක පිඟුතුනි ලේසි පහසු කාරණාවක් නෙමෙයි. රූපණං ওই භාවනාවෙන් ටිකක් හරි හිත හදා ගන්න පුළුවන් රූප ගැන නම්. මම මේ අත්දැකීමෙන් කියන්නේ වේදනාවන් පිළිබඳව භාවනාවටත් වඩා භාවනාවෙන් උපයාගත් ඥානය නැවත නැවත වර්ධනය කර කෙනෙක් ඇත්තටම සැප වේදනාවකදී මුලා නොවීම කියන එකක් තියෙන්න ඕනේ. දුක් වේදනාවකදී නොගැටි ඉඳීම කියන එක ලේසි නෑ පිටුතුනි. මිනිස්සුන්ට වේදනාවක් රූපයක් දැනෙනකොට කටින් කියන්න පුළුවන් මේ ඕක හොඳ නෑ මේක හොඳයි කියලා. ඒත් එයාට පොඩක් කල්පනා කරන්න පොඩි චාන්ස් එකක් තියෙනවා. වේදනාවක් දැනි දැනි ඉන්න මිනිහෙක්ට ඒ වේදනාවෙන් ගලවනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. සමහරක් වෙලාවට තමන් සමහරු අකුසලයක් කර කර අකුසල වේදනාවක් විඳ විඳ කුසලය මතක් වෙවිත් අකුසලයට යොමු වෙන්නේ ඒකයි. සිහිය මදිකම. ඉතින් හොඳ දේවල් මතක් වෙන අකුසලය. නමුත් අර තමන්ගේ පුරුදු අකුසලයේ පැත්තරම ගිහිල්ලා වේදනාව ඒකෙන්ම විඳින්න දඟලන්නේ අර කියන මානසික විඳින අසහනය නිසා. ඇත්ත කතා ඒ කියන්නේ සැප වේදනාවෙන් ගැලවෙන්න තරම් හයිය නැහැ. පිඟුතුනි මේක මේ මහ ලොකු දතකට කාගෙන කරන්න ඕනි දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ තේරුම් ගන්න මේ ලෝකේ කුමන සැප වේදනාවක් ආවත් ඒ සැප වේදනාව අනිත්‍යයි. ඒ නිසා මායේ සැප වේදනාවට මුලා වෙලා වාසය කිරීම තේරුමක් නැහැ. ඒවගෙන හිත හිත පිච්චි පිච්චි ඉන්න එක තේරුමක් නැහැ. ඒ නිසා එන වේලාවක ඒක විඳින වෙන කතාවක්. නැත්තම් මේ සැප වේදනාවක් කියලා කියන ඕන දෙයක් කරේ එන වෙලාවක තියෙන හොඳ කෑම එකක්. එහෙම ඒ පැත්තෙන් ගන්න ඕනේ. නැත්නම් මේක අවරගන්නේ හිරහසල ගන්න එපා. කෑම එකක් කියලා ගන්න ඒක. ඒතර දුක් වේදනාවක් කෙනකොට ඒ දුකටපත් වෙච්ච මිනිහව ඒකෙන් ගලව ගන්න එක දේ. එයා කියන්නේ මම නී දුක් විඳින්නේ මටනේ මතක් වෙන්නේ අනේ ආමතුරුනේ බලන්න කොච්චර කිව්වත් එපා මට එහෙමනේ මාව තනි වුණානේ මටනේ දුක හිතුනේ අන්තිමට අරකනේ මේකනේ මෙහෙමනේ ඕකනි කතාව. එනිසා වේදනාවෙන් ගැලවෙන්න නම් ඇත්තටම භාවනාවෙන් උකහාගත් උපයාගත්තු ඥානයක් වගේම ඊට එහාට ගිය ප්‍රඥාවකුත් තිබිය යුතුමයි. පිඟතුනි ඒ ප්‍රඥාව කෙනෙක් සතුව තියනවා නම් එයාට මේ ලෝකයේ පාවි ජීවත් වෙන්න පුළුවන්. ඇත්තට මේ පොඩි මයික්‍රෝ චිප් එකක් තියෙන අපේ ඇඟට දාගන්න පොඩි එකක්. ඒක දාගන්න 2000 බොරුවට දුක් ඉඳලා අර්ථයක් නේ. බොරුවට දුක් ඉඳලා තේරුමක් නේ. දුක් විඳින්න අපි මේ ලෝකේ පැටලෙනවා විතරයි. හතර බලන්න ඔය ඔබ විඳින හැම දුකකම කෙලවර තියෙන්නේ මේ ලෝකේ පැටලෙනවා. හරි. පැටලින් නැතුව ඉන්න නම් මේ වේදනාවේ ස්වභාවය තේරුම් අරගෙන දුක් වේදනාවක් එන විට ඒකට හුරතල් නොවි ඒක පාගල නැකිදින්න පුළුවන් හයි අපිට තියෙනවා. සැප වේදනාවක් කෙනකොට ඒ සැප වේදනාවට යට වෙන්නේ නැතුව ඒක උඩ නැගගෙන ඉන්න පුළුවන්කම අපිට තියෙන උඩ නැගගෙන යට වෙන්නේ නැතුව අපිට පුළ. මොකද යට වුණා කියන්නේ අහු වුණා කියන්නේ උඩ නැග්ගා කියන්නේ කන්ට්‍රෝල් කියන එක. ඒකයි වෙනස. හිතනකො අපි බෝට්ටුවකට යට වුණාම අපි බෝට්ටුවට යට වෙලානේ. උඩ නැග්ගාම අපිට ඒක කන්ට්‍රෝල් යන්නේ වගේ. අපි ඒක උඩ නැග ගන්න ඕනේ. නැගගෙන ඒකට අපිව යට කරගෙන යන්න දින්න හොඳ නෑ. අනේ උනේ මොකද්ද කියලා මතක නෑ කියන්නේ. වුනේ මොකක්ද කියන්නේ මම දන්නවා කියන කොළුවේ තියාගෙන ඉන්න තරම් අපි ඒක යට කරගන්නවා. ඒක තමයි වේදනාවේ අනිත්‍යභාවය බලන හොඳම ප්‍රායෝගික කතාව. ඒකට සංඥා. සංඥා කියලා කියන්නේ අපි මේ ගොඩ ගහගෙන ඉන්න ලෝකය පිළිබඳව අපිට තියෙන දැනීම, හැඟීම, මතක හැමදේම. අපි ගත්තොත් සබ්ජෙක්ට් එක.
ඒ සබ්ජෙක්ට් එකේ අපිට තියෙන දැනුමට අපි සමහරට මුලා වෙනවා. මට මේ පිළිබඳව හොඳ විචාරද ඥානයක් තියෙනවා කියලා මුලා වෙනවා. ඒකට කියනවා සංඥාව පිළිබඳව නොදන්න අඥානය කියලා. එයා සංඥාවන් ගොඩාක් තිබ්බට එයාට ප්‍රඥාව නැහැ. සංඥාව ගොඩාක් තිබ්බට ප්‍රඥාව නැති වුණාම කියන්න ඕනේ කොතනද, කියන්න ඕනේ මොකද්ද කියන එකවත් දන්නේ නැහැ. සංඥා ගොඩක් තියෙන දුෂ්ප්‍රඥෝ දැකලා නැද්ද? දැකලා තියෙනවානේ. එනිසා සංඥාවේ මමත්වය ගැන මුලාවන්නෝ සංඥා මමත්වයෙන් සසරට වැටෙන්නෝය. මම මගේ මගේ එක එක මානින් ඉදිමිලා ඉඳලා අවසානයේදී එළුව වෙලා බල්ල වෙලා රිලව් වෙලා ඉපදුනහම එක්ක බල්ලෙක් එක්ක රිලවෙක් කියනවා. ඊට පස්සේ නැට්ටත් කෙලින් කරගෙන බුරබුර තමයි ඉන්නේ අධික මානෙ නිසා. හරි, එතනටපත් නොවෙන්න නම් සංඥාවේ විපරීත බව දැනගෙන සංඥාවල් වල තියෙන අනිත්‍යභාවය දැනගන්න ඕනේ. පිටුතුරින් අපිට අම්මා තාත්තා කොනංගි මේ ඔක්කොම අපි ගොඩ ගහගන්න සංඥානේ. ඇත්ත කතාව. ඒතර ඒ වාට ලොකු දෙයක් මගේ අම්මා කියන වචනයට ලොකු අර්ථයක් දෙන්න යන්න එපා. අම්මා කියන එකට අර්ථයක් දෙන්න. අර මගේ කියන කෑල්ලත් එකයි දෙනකොට ඒක ටිකක් අමාරුයි වැඩි. අමාරුයි වැඩි. ඒකයි කතාව. අමාරු වැඩි. ඒ අමාරු වැඩිකම නිසා හොඳම දේ ඒවාට බර දාන්න යන්න එපා. මගේ අම්මා මෙහෙමයි, මගේ අම්මට මෙහෙමයි, මගේ අම්මට කවුරුත් නෑ, මගේ අම්මට මං විතරයි ඉන්නේ. එහෙම හිතපු ගමන් ඔබ පරාදයි වෙන්නත් නෙමෙයි ලෝකෙ. අපි හිතන්න ඕනේ ඊට වඩා එහෙන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සසර, අපි අපේ සසර. අපි විසින් අම්මට කළ යුතු යම් යුතුකමක් තියෙනවා නම් ඒක කරනවා. මිසක් ගොඩ ගහගන්නේ නෑ. අපි ඒකට යට වෙන්න හොදද? අනික තමයි කතාව. අපි ඒකට යට වෙලා ඉන්නේ නැත. අපි ඒකට යට වෙලා ඉන්නේ නැත. ඊතමයි සංඥාව. සංස්කාරයත් ඒ වගේ ඉතින් නේ. සංස්කාරය වගේ වෙන්නේ කොහමද? අපි තුමුකෝ දැන් සංස්කාර කියලා ගත්තාම කුසලා කුසල කියලාත් එක්තරා පුඤ්ඤාභ්‍ය පුඤ්ඤාභි සංස්කාර. ඔහොමත් තියෙනවනේ දැන් සංස්කාර කියන වචනේ. මෙතනදී මේ කතා කරන්නේ ඇත්තටම චෛතසික ධර්ම 50ක් ගැන. වේදනා සංඥා දෙක ඇතැල් ඉතුරු චෛතසික ධර්ම 50. ඕවගේ තියෙනවා ලෝභ මූලික චෛතසිකය, ද්වේෂ මූලික චෛතසික. එතකොට අපි කාගාව හරි කාගෙන හරි ඇති කරගන්න ලෝභය කියන්නේ එක්තරාකාරයකට සංස්කාරයක්. ඒව නිත්‍ය නෑ පින්වතුනි. ඒ දේවල් හේතු සකස් වෙනකොට හටගෙන ඒවා හේතු මත පැවතිලා හේතුව නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. තේරුණේද මම කියපු? ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ අපි කාව හරි කෙනෙක්ට ආදරේ කරනවා. කරන්නේ යාගේ ගුණයක් දැකලා. හැබැයි ටික කාලෙකින් යාගේ අගුණය මතුවෙනකොට මේ පැත්තෙන් ඇති කරගෙන ඉන්න ආදරයේ හෙළවීමක් වෙනවනේ ලෝභය කියන්නේ. අන්න ඒකයි කියන්නේ නිත්‍ය නැහැ කියන්නේ. කිසිදු සංස්කාරය මං ඔයාලට ආදරේ කියලා කියනකොට අපි තේරුම් ගන්නවා මේ වෙලාවේ මං හොඳ නිසා මේගොල්ලෝ මට ආදරේ. මේ ලෝකේ හරිම ආත්මార్థකාමී. හොඳට තේරුම් ගන්න. මේ ලෝකේ දුර්ලභයි තමන්ට අර්ථයක් නොවි ලං වෙන මිනිස්සු. ඒ කියන්නේ උදාහරණයක් කවුරු හරි කාට හරි ලං වෙනවා නම් ඒ ලං වෙන්නේ ආත්මార్థකාමීවයි බොහෝ විට. එහෙම නැතුව ආත්මార్థකාමීත්වයකින් තොරව ලං වෙන මිනිස්සු හරිම දුර්ලභයි. එහෙම අය නැති තරම්. හැබැයි නැතිමත් නෑ, එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා. එකත් මතක තියාගන්න. හැබැයි මේ ලෝකේ පිංගුතුණී වගේ මහා සත්පුරුෂ දුර්ජන ලෝකයක්. මේ දුර්ජන ලෝකයට මුලා වෙන්න එපා. මේ දුර්ජන ලෝකයට මුලා වුණොත් හැමෝම තමන් ගාවට එනකන් විතරයි බලන් ඉන්නේ. තමන් ගාවින් යනවා කිව්වට පස්සේ ඒක ගැන හොයන්න බලන්න කවුරුත් නැහැ. ධම්මවිජය ස්වාමීන් වහන්සේ බණ කියනකන් විතරයි ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධම්මවිජය ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්නේ බණහන. මම බණ කියනක නවත්තලා මාස දෙකක් විවේක ගත්තොත් ඕගලන්ට මගේ නමත් අමතකයි, මං කියපු බණත් අමතකයි. ඒ නිසා ධම්මවිජය ස්වාමීන් වහන්සේ බණ කියනකන් ඕගොල්ලෝ මාත් එක්ක ඉඳී. ඒකයි මං ඕගලන්ට සලකනකන් ඕගොල්ලෝ මෙතන ඉන්නවා. මං ওই කට්ටිය වතැරලා දැම්මොත් අන්න එදාටත් රැඳෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් නෑ මේ සමින්හාසයේ මොකක් හරි දැන් වෙලා ඉස්සර හොඳට හිටියයි කියලා. එන්නේ මිනිස්සු පිටින් ආත්මార్థකාමිනේ. අනිත් සියලු දෙනාම ආත්මార్థකාමියෝය. මට ওই පහුගිය දවසේ ලස්සන සිද්ධවීමක් නිසා ඔක හොඳට දැනුණා. දැන් අපි කොහේ හරි යනකොට කවුරු හරි මේ අපි නමුගු අපේ ලොකේෂන් එක කිල්ල කරනවා. අනේ කොහෙද ඉන්නේ, එනවද බලන්න අපිට දෙන්න කියලා. දැන් මම මේ බලාගෙන හැමෝම
අපි ඒගොලන්ගේ ගාවට යනකොට විතරයි ලොකේෂන් එක ඉල්ලන්නේ. මේ කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, සමස්තය ඉල්ලන්නේ. මොකද ඒගොල්ලෝ ගාවට එනවා කියන හැඟීම තියෙන නිසා ඒක උඩින් අර ආදරේ මතුවෙනවා. හැබැයි යනවා කියලා ගියොත් එදාට කවුරුත් ලොකේෂන් ඉල්ලන්නේ නැහැ. බලන්න මේ පොඩි ඇත්ත. ඒත් මම කාවහරි කෙනෙක් මම ස්වාමින්වහන්සේ නමක් බහන කරගත්තොත් ඒ ස්වාමින්වහන්සේගේ අම්මා ඇත්තටම මං ගැන හිතන්නේ නැහැ. ඒ අම්මා මට ආදරේ, මම ස්වාමින්වහන්සේට ආදරේ නිසා. නමුත් අම්මා වැඩිපුර හිතන්නේ ස්වාමින්වහන්සේ ගැන මිසක් මං ගැන නෙමෙයි. ඒක මම තේරුම් අරගෙන ඉන්න එක මට පහසුයි. ආයේක ඉතින් මුළු සමස්තයටම එහෙමයි. අපේ අම්මටත් එහෙමයි, ඔබටත් එහෙමයි, කාටත් එහෙමයි. ඕකයි ඇත්ත. ඔබ වහන්සේ කුමන ප්‍රශ්නයක පැටලුණත් ඒක නෙමෙයි මට මම මේක දිහා බලන් ඉන්නවා කියන ඒ පදනමුඩ තමයි අපිත් එක්ක ඉන්නේ. මේදියා වාරුයි. ඒනට මම මේ ඇත්ත දන්නවා සහ මේක රියැලිටි එක. මම මේක තේරුම් අරගෙන වාසය කිරීම මට පහසුයිද නැද්ද? මට පහසුයි. ඒකෙන් කියන්නේ ඕගොල්ලෝ හොඳ නෑ, ඕගොල්ලෝ මම හොඳයි, අරකයි මේකයි මෙහෙමයි කියලා. ඒ තමයි මම වුණත් එහෙමනේ. ඒකේ මේ මම වුණත් එහෙමනේ කියන්නේ මම ඇත්තටම එහෙම නෑ. මොකද මට එම් බැඳීමක් ඇති කරගන්න කෙනෙක් නැති නිසා. ඉන්නවනะ අර එහෙම මම වුණත් ගියොත් හැබැයි මමත් ඉතින් අර දුර්ලභ ගඩොලට අයිති කෙනෙක් නෙමෙයි, දුර්ලභ නැති ගඩොලට අයිති කෙනෙක්. මම දැකලා තියෙන බහුතරයක් එනකොට විතරයි පිංගුතුනි. يعني තමන් තුලට එනකොට ආදරෙන් බලන් හිටියට යනකොට ගියාද කියලාවත් අහන්න කෙනෙක් සමහරකට නැති වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. ඉතින් මේ යථාර්ථය තේරුම් අරගත්තාම ජීවිතේ ජීවත් වෙන්න හරි ලේසි. ඒක අපිටත් හිටපු ගමන් මේක ට්‍රැක් එක එළියට ගිහිල්ලා නෑ නෑ අපි කියන හොයලා බලයි කියන හැඟීම ඇති වුණා. ටට්ටක් ගාලා මොකද කරන්නේ? ස්වභාව ධර්මයේ අපිට ආයි මතක් කරලා දෙනවා. හා ධම්මවිජය එහෙම නෑ. එහෙම නෑ. කවුරුත් මෙහෙමයි කියලා අපිට ටක් ගාලා ස්වභාව ධර්මයේ කොලයක් දෙකක් ගහනකොට අපිට පේනවා දෙයනේ මේකනේ ධර්මතාවය කියලා. අපි සත්පුරුෂයි කියලා ලං කරගන්න මිනිස්සු අසත්පුරුෂයි කියලා දැනෙනකොට අපි අයින් කරන්නේ ස්වභාව ධර්මයේ අපිට පෙන්වන කාඩ්ස් හරහා, සයින්ස් හරහා. ඒකට මං කැමති. ඔගොල්ලෝ කැමති වෙන්නේ සංකාර විඥානත්වයයි සිත්. අද අද ඇති වෙන හිතන මෙහෙට ඇති වෙන. අද හොඳ හිතක් ඇතර වෙන නරක හිතක් ඇතර අනිද්දාට බයින්න පුළුවන්. එහෙම මිනිස්සු ඉන්නවා. දැන් මාත් එක්ක ඉන්නවා පිංගතුනි බොහොම ශ්‍රද්ධාවන්ත මිනිස්සු. අද මේ හොඳ කියලා සතියකට පස්සේ මොකක් හරි වචනයක් කියලා ආයි සතියකින් හොඳ වෙනවා. ඉතින් මම අපි ඒවට ගැහෙපෙන්නේ නැතු ඒ තමයි සිතේ ස්වභාවය. චිත්ත પરම්පරාවන් විනස් වෙවි පවතිනවායි කියලා ඉන්නවා මිසක අපි ඒවට වෛර බැඳගන්න යන්නේ නැහැ. උඹ එදා මට මෙහෙම කිව්වනේ දේ නිසා මං තරහයි අරකයි මේකයි කින්ද මන්ද කියලා. එහෙම කරගන්න යන්නේ නැහැ පිංගතුනි. සිතේ වෙනස් වීම දැකලා ජීවිතේ තේරුම් අරගෙන ජීවත් වීම තමයි ලස්සනම දේ ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්. ඒතර කරදරේකුත් නැහෙනේ. ඉස්සර නම් ඕක පොඩි ප්‍රශ්නයක්. සාමාන්‍ය මිනිස්සුන්ට ඕක ප්‍රශ්නයක්. මොකද්ද? තමන් සත්පුරුෂයි කියලා හිතාගෙන කෙනෙක්ව ලං කරගත්තට පස්සේ එයා අසත්පුරුෂකම් පාද්දී අපි ස්කන්ධ පහත් එක්ක හැප්පෙනවා. අයියෝ මං හිතුවා හොඳයි කියලා. දැන් මොකද කරන්නේ? දැන් අපි කරන දේ තමයි මම සත්පුරුෂයි කියලා ලං කරගත්තට පස්සේ ඒ අසත්පුරුෂකම් පෑවොත් ස්වභාව ධර්මයේ නීතිය මම දන්න නිසා මම එයාගේ අසත්පුරුෂකම ටක් ගාලා දැකලා යව අයින් කරලා දානවා. අයින් කරනවා කියන්නේ පිටුතුනි මරලම දානවා. ඉතින් ආයි හිතෙන් මරලම දානවා. හිතෙන් ඒ මරපු තැන් අප්‍රමාණ මංගාව තියෙනවා. එහෙම මරපු තැන් එහෙම අහුවෙච්ච අයත් දන්නවා. ගොඩක් වෙලාවට ස්වාමින්වහන්සේ එක්ක පාරයි අතහරින්නේ. එතනින් එහාට ආයි කිසිසේත්ම ලං කරගන්න නැහැ කියන්නේ. මොකද? බකල් වෙච්ච අල්මාරි ගන්න බෑ අපිට. එක පාටම පළවෙනි වැරද්දිම අතහරිනවා නෙමෙයි, බලනවා. එකක් බලනවා, දෙකක් බලනවා. මිනිසුන්ට අත් වැරදීම් වෙන්න පුළුවන්. තුනක් බලනවා. හතර පහ බලලා පින්වතුනි ඊට පස්සේ අතාරින්නේ ආයෙත් ගන්න නැති වෙන්නේ. ඒ අතාරින අතෑරීම මටවත් ආයෙත් රිවර්ස් කරන්න බෑ. ඒකයි. මොකද 1 2 3 4 මම අල්ලගෙන ඉඳලානේ අතාරින්නේ. 5 6 දි අතෑරියට පස්සේ ඒක රිවර්ස් කරන්න ආයෙ අපිටවත් බෑ. ඒ බ්ලැක් මාක් එක සදාකල් තියනවා. ඒකයි. ඒ නෙගටිව් මාක් එකේ තමයි ඊට පස්සේ ආයෙත් දුවන්නේ. මේවා මේ ගමයි ලෝකිනේ. එන සංස්කාර විඥාන මේවට ආසාවන් උපදවගෙන වාසය කරනවට වඩා ඒ වගේ අනිත්‍යභාවය දැකලා මම කියුවේ මගේ ජීවිතේ අපි මේ ධර්මතා පහ ජීවිතයට එකතු කරගෙන තියෙන තැන මට මේක හරි පහසුයි.
අද හොඳට හිනා වෙලා ඉන්න මිනිස්සු හැට තරහා වුණා කියන එක මට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ජීවිතේට. එක 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 ඇත්තටම හරිම සොඳුරු අත්දැකීමක්. හොතට ධර්මතාවය විකල බලන්න. මම එකතු කරගන්න මේ පහ ඔබටත් පුළුවන් නම් ඔබේ ජීවිතේ එකතු කරගන්න හරි ආකාර ඔබට අනිවාර්යෙන් පුළුවන්කම ලැබී පින්වතුනි ජීවිතය අවබෝධයකට යන්න රූප වේදනා සංඥා සංකර්ම මේ හරි ලස්සනයි නිවන් දැකීම පැත්තකට දාන්න මේ ජීවිතය යහපත්ව ගත කරමු මේ පහ ගැනම අවබෝධයක් තියෙනවා නම් එක එක ගැන වෙන වෙනම නෙමේ පහ ගැනම සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම් ඔහුට මේ ලෝකයේ පිළිබඳව පින්වතුනි පොඩ 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 තෘෂ්ණාව කියන එක දුර වෙලා යනවා නිත්‍ය නැති සංස්කාර පිළිබඳව තියෙන ආශාව නැති වෙලා යනවා. නැති වෙනකොට ජීවිත අවබෝධයකට පත් වෙන්න පුළුවන්. අවබෝධයකට පත් වෙන ජීවිතය තේරෙනකොට නැවත ඉපදීම කියන එක නැති වෙලා යනවා. මේක අවබෝධ කරගන්න ඔබට මේ දේශනාව ඒකාන්ත පාරමිතාවක් පාරමී ශක්තියක් වේවි. ඒසේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි දේශනා කරපු සූත්‍රය සඳහන් වන්නේ සංයුක්තනිකා අනිච්ච සූත්‍රය කියලා සූත්‍රයක. මේ සූත්‍රය ඉතාම වටින සූත්‍රය පොඩි පරියායක් වුණත් ලෝකයේ යම් කිසි දෙයක් අනිත්‍ය වෙලා තියෙනවා නම් ඒ අනිත්‍ය දේවල් පිළිබඳව ආශාව අතහැරලා දාන්න කියන පණිවිඩේ ඉතාම ලස්සනට තියෙනවා. ඒ නිසා මම ඔබට ප්‍රායෝගික ජීවිතයට අවිල්ලා කියලා දුන්න ප්‍රායෝගික ජීවිතයේදී අතහැරීම පුරුදු කරන්නේ කොහොමද කියලා. ප්‍රායෝගික ජීවිතයේදී අතහැරීම පුරුදු කර ගන්න පුළුවන් අපිට මෙන්න මේ කියන පොඩි පොඩි දේවල් වලින්. එදිනෙදා පේන දේවල් අතහරින්න පුරුදු වෙච්ච කෙනාට මේ ලෝකේ අතහැරනවා කියන එක ස්වභාවිකවම වෙන දෙයක්. ඒ සඳහා ඔබට මේ දේශනාව පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා. සුරේෂණී හේරත් මහත්මිය විසින් මීට වසර 4කට පෙර අදීස අසනීප තත්වයකින් වියගිය LA තරින්දි සංජුල අදුවට පින් අනුමෝදන් විය හැකි ආත්ම භාවයක සිටිනම් මේ සියලු දිනාට මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඒ වගේම අසනීපෙන් සින්න තාත්තාට අම්මාට ආශිර්වාද කිරීමට නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට සුජාත පුත්‍ර සේනාසනේ වැඩවාසය කරන සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය වන්නට මේ කුසල් හේතු වේවා මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්වත් අම්මගෙන විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනි සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානිය සමග එක් වෙලා බොහොම පින්කම් කරන කෙනෙක් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩවාසය කරන ධාතු මන්දිරය සකස් කරන්නට පවා සම්බන්ධ වූ පින්වත් මෑණියන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. මෑණියන්ට ප්‍රාර්ථනා කරන මේ සියලු පින්කම් මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලෝතුරු භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා හිඳුවා ගන්නට ධාතු මන්දිරයක් සකසා පූජා කිරීමේ ආනිසංස වාරය. ඒ වගේම අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු කුසල ශක්තිය පිංතුන් සියලු දෙනාට පතන බෝධියකට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් නම් සඳහන් කළ නම් සඳහන් නොකළ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පිං අනුමෝදන් වේවා. සසර ජීවිතය සුවපත් වේවා. පතන බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කළ සියලු දෙනාට, ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට, උදව්පකාර කළ සියලු දෙනාට, දේශනා කළ අප සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියක් ඇතනම් ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම නිවෙන්නට, සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට මේ ගෞතම සම්බුද්ධ ශාසනය අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. පතන බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන් ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංග්‍රකන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. සිව් සිව් මගේ